ලෝකය පුරාම භූකම්පන ඇතිවීම මේ කාල වකවානුව තුළ බොහොම වැඩිපුර දකින්නට හැකියාව ලැබුණා. මේ වන විට 7.2ක ප්‍රබල භූකම්පනයක් පැපුවා නිව්ගිනියා භූමියට ඇතිවී තිබෙන බවට යුරෝපීය මධ්‍යධරණීය භූගර්භ විශ්ලේෂකයින්ගේ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙය භූගර්භයේ සිට කිලෝමීටර් 80ක් පමණ දුරින් සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ කපුලින් පසු සුනාමි අවදානමක් ඇති නොවන බවයි. මේ වන විට දිගින් දිගටම භූකම්පන අඛණ්ඩව සිදුවෙමින් පැවතීම සමස්ත ලෝකවාසී පර්යේෂකයින්ටම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේද මේ වන විට කම්පන කිහිපයක්ම ඇති වුණු බව අප ඔබට මීට පෙර දැනුවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු වලට අනුකූලව වෙරළබඩ නගරයක් වන වේවාක් ප්‍රදේශයටද ඒ වගේම ඔවුන් සඳහන් කරන ආකාරයට අලුයම 4ට පමණ මෙම භූකම්පනය ඇතිව තිබෙනවා. කෙසේ වෙතත් යම් ආකාරයේ අනතුරක් එහෙම නැත්නම් හානියක් සිදු විය හැකි බවට තමයි ඔවුන් අනුමාන කරන්නේ. මොකද මේ බොහෝ විට වෙරළබඩ ආශ්‍රිතව පවතින වූ ගම්මාන වලට බලපෑම් ඇති වෙමින් තමයි මෙම කම්පනය සිදු වෙලා තිබෙන්නේ. මෙම භූකම්පනයේ බලපෑම කිලෝමීටර 100ක් බටහිර දිගට වන්නට ඇති ඉන්දුනීසියාවේ ඇතිවී බලපෑම ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. මීට පෙරද මෙවැනි ආකාරයේ භූකම්පන සිදු වී ඇති අතර පැපුවා නිව්ගිනියාවද කම්පනවලට දරුණු ලෙස මුහුණ දුන්නු රාජ්‍ය. අප ලැබෙන තොරතුරු මොහොතක ගෙනෙන්නට බලාපොරොත්තු වනවා. කෙසේ වෙතත් ලෝකයේ පුරාම භූකම්පන ඇතිවීම වැඩි වෙමින් පවතිනවා. පසුගිය සිදුවුණු තුර්කියේ දරුණු භූකම්පනයේ යලි තුර්කිය ගොඩනැගීමට නම් ඇමරිකානු ඩොලර් බිලියන අතිවිශාල සංඛ්‍යාවක් වැය වනු ඇති බවට මේ වන විට තක්සේරු කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතීන් ප්‍රකාශ කරන ආකාරයට ඇමරිකානු ඩොලර් බිලියන 100කට අධික මුදලක් යලි තුර්කිය ගොඩනංවන්නට වියදම් වනු ඇතැයි එක්සත් ජාතීන් ප්‍රකාශ කර තිබෙනවා.